Visit the Navaloka Premier Center to experience healthcare at its best. අපිට මේ වන විට IOC සමාගමෙන් ලබා දීලා තියෙන පළවෙනි නෞකාව වෙන්නේ පෙට්‍රල් නෞකාව 22 23 කියන දවස් දෙක තුන. ඒක තමයි අපිට තහවුරු කරූප එකක් තියෙන්නේ. ඊට පෙර අපි යෝජනා කරපු නැව් වලින් අපි යෝජනා කරේ 10 වෙනිදා සහ 15 වෙනිදා අතර පෙට්‍රල් නෞකාවක් ගෙන්වා ගැනීම සඳහා. නමුත් ඔවුන්ට තහවුරු කරගන්න බැරි වුණා මේ රටට පැමිණෙන දිනය. සපුගස්කන්ද නෙමෙයි ප්‍රශ්නේ. මම සපුගස්කන්ද හොඳට දන්නවා මම මෙතන හිටපු ඒ තැනේ මන්ත්‍රීතුමා. අපිටත් ඕනේ මිනිසුන්ට පෙට්‍රල් දෙන්න. ඔබතුමා දන්නවද දන්නේ ඊයේ ලෝක තෙල් වෙළඳ පොලේ තෙල් මිල 10%කට වඩා පල්ලෙහාට ආවා. රුපියල් මිලියන 700ක් දෙන්න යනවා කියලා එක මේ කොමිෂන් හැටියට සහ ෆීස් හැටියට මේ එන තෙල් නැවකට මන් දන්නේ අගමැතිතුමා ඒකේ සාධාරණත්වය අපිට මේ වන විට IOC සමාගමෙන් ලබා දීලා තියෙන පළවෙනි නෞකාව වෙන්නේ පෙට්‍රල් නෞකාව 22 23 කියන දවස් දෙක තුන. ඒක තමයි අපිට තහවුරු කරූප එකක් තියෙන්නේ. ඊට පෙර අපි යෝජනා කරපු නැව් වලින් අපි යෝජනා කරේ 10 වෙනිදා සහ 15 වෙනිදා අතර පෙට්‍රල් නෞකාවක් ගෙන්වා ගැනීම සඳහා අපිට යෝජනාවක් ඉදිරිපත් කරා මැලේසියානු අග්‍රාමාත්‍යවරයාගේ දකුණු ආසියානු කලාපයේ ඉන්න නියෝජිතයා පෙට්‍රොනාස් සමාගමෙන්. නමුත් ඔවුන්ට තහවුරු කරගන්න බැරි වුණා මේ රටට පැමිණෙන දිනය. අනිත් එකම එක සැපයුම් කරුවෙක්ටවත් තාමත් අපිට ලබා දෙන්න බැරි වෙලා තියෙනවා 22ට පෙර තහවුරු කරපද පෙට්‍රල් නෞකාවක්. ඊයේ රාත්‍රියේ අපිට අපේ තියෙන ස්කැප් එකෙන් කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද නිලධාරීන්ගේ කමිටුවෙන් අනුමැතියක් දුන්න එක්තරා සමාගමකට 13 වෙනිදාට මේ රටට අවශ්‍ය ඉන්ධන ටික ගේන්න. නමුත් ගැටලුවක් තියෙනවා ගරු කතානායකතුමනි වෙනදා අපි ගත්ත මිලට වැඩිය වැඩි මිදලකට තමයි ඔවුන් ඉදිරිපත් කළ තියෙන්නේ. අපිට දැන් ප්‍රශ්නයක් තියෙනවා වෙනත් කිසිවෙක් ඉදිරිපත් වෙලත් නැහැ. වෙන යෝජනාවකුත් නැහැ වෙන අපිට තහවුරු කරගත්ත එකකුත් නැහැ ඉදිරිපත් වෙලා තියෙන එකම එකක් වෙනදා ගත්ත වැඩි මුදලකට අපිට යෝජනා කරලා තියෙන්නේ ඒ නිසා ඒ මණ්ඩලය විසින් ඔවුන්ට අනුමැතිය දීලා තියෙනවා හැබැයි දැන් ඒ සමාගම් විසින් දන්වලා තියෙනවා මේ රටේ ඉන්න දේශපාලන කණ්ඩායම් විවිධ විදියට අර්ථකථනය දක්වමින් මේකෙන් කොමිස් මුදල් ලැබෙනවා මෙන්න මේ වැඩි මුදලකට ඉන්ධන ගන්න යනවා ඉන්ධන ගන්න හැකියාව තියෙනවට කියන වැරදි සමාජ මතයක් ගොඩනගන්න උත්සාහ කරන නිසා ඒ සමාගම් පවා දැන් අපිට දන්වලා තියෙනවා අපේ මේ ඇනෝම් අපි ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ ඒ සමාගම් වලටත් බරපතල ප්‍රශ්නයක් වඩ පත් වෙලා තියෙනවා කියලා. අපි ඉන්ධන සැපයුම් පවත්වාගෙන යෑම යම් කිසි ක්‍රමවේදයේ වැරද්දක් තියෙනවා නම් කෝප් කමිටුව තියෙනවා. ගිනුම් කාරක සභාව තියෙනවා. ඒ ඕනම එකකට ගෙන්නලා මේ ඇනෝම් පිළිබඳව කටයුතු කරපු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන්න. මේකට දේශපාලකයන් සහභාගී වෙන්නේ නැහැ මේ ඇනෝම් කිරීමේ ක්‍රියාවලියට. ගෙනල්ලා මොකක් හරි වැරද්දක් තියෙනවා නම් තෝරගත් එකේ වැරද්දක් තියෙනවා නම් ඊට වැඩිය අඩු මුදලකට තහවුරු කරපු කවුරු හරි ඉන්නවා නම් ඒක ගන්නේ නැතුව වැඩි මුදලට කවුරු හරි ආන් තියෙනවා නම් ඒකෙන් ඔබ ප්‍රශ්න කරන්න කෝප් කමිටුවේ. හැබැයි බාධා කරන්න යන්න එපා මේ ක්‍රියාවලියට. අපිට අවශ්‍ය වෙන්නේ මේ රටේ ඉන්ධන අවශ්‍යතාවය පුරන්න. ඔබතුමන් වාසල ඇවිල්ලා කියනවා ඉන්ධන ටික දෙන්න කියලා. එනිසා මම අහන්න කැමතියි ඉන්ධන ටික අපි 13 වෙනිදා ගන්න නම් අපිට දීලා තියෙන මිල ගණන් 90 වෙනදට වැඩිය වැඩි මිල ගණන් වලට උන් ඉදිරිපත් කළා තියෙන්නේ. ඒ ඉදිරිපත් කළ තියෙන මිල ගණන් වලට අපි ගන්නවද? එහෙම නැතුව අපි ගන්නේ නැතුව 22 වෙනිදා වෙනකම් පෙට්‍රල් නැතුව අපි රටේ ඉන්නවද? නිසා මේ ප්‍රශ්නේ තියෙනවා. මම අධිකරු ජනාධිපතිතුමාට කතා කරා, අග්‍රාමාත්‍යතුමාට කතා කරා. මට කිව්වේ අපිට ලැබිලා තියෙන මිල ගණන් 90 තියෙන්නේ එකම එක නෞකාවයි නම් තියෙන්නේ පෙට්‍රල් ලබා ගන්න කලින්ම ලැබෙන නෞකාව ගන්න කියන එක. ඒ නිසා මම ආයෙ බැලුවා 13 වෙනිදා ඉඳලා ඊළඟ 22 වෙනිදා වෙනක්වා එකම එක නෞකාවයි තියෙන්නේ සමාගමයි අපිට ඉදිරිපත් කළ තියෙන්නේ. වෙනත් කිසිම සමාගමක් අපිට තහවුරු කළා නැහැ. ඒ නිසා අපි අද දවසේ ඒ කැබිනට් අනුකාරක මණ්ඩලයෙන් ලැබිච්ච අනුමැතියත් එක්ක ඒ සමාගමට අවශ්‍ය පෙරගෙවීම කරනවා. අපි බලාපොරොත්තු වෙනවා 15 වෙනිදාට ඒ නෞකාව අපේ රටට ගන්න. ඔබතුමාලා කියනවා නම් නෑ ඒක ගන්න එපා වැඩි වියදම කියලා. එහෙනම් අපි ජනතාවට කියන්න ඕන 22 වෙනිදා හෝ 23 වෙනිදා IOC සමාගමෙන් ලැබෙන නැම තමයි අපි ගන්න ඕන කියලා. අපි IOC සමාගමෙන් නැවත ඉල්ලීමක් කරා පුළුවන් නම් 22 23 එක කලින් එවන්න කියලා. එහෙම කියන්නේ කියලා. ඔබතුමාලා කවුරු හරි ඉන්නවා නම් ඊට වැඩිය අඩු මුදලකට දෙන්න පුළුවන් එක්කෙනෙක් ගරු කතානායකතුමනි කිසි ගැටලුවක් නැහැ. ඒ වෙනුවෙන් අපි ක්‍රියාත්මක කරන්න කැමති. දෛනික ගෘහස්ත විදුලි පරිභෝජනයේ විචලනය වන ආකාරය පිළිබඳව මනා අවබෝධයකින් යුතුව ලංකා විදුලි බල මණ්ඩලය විසින් පවත්වා ධාරිතාව පිරිමසා ගැනීම පිණිස විදුලි සැපයීම අවහිර කිරීම සිදු කරනු ලබයි. එහිදී උදෑසන ආහාර පිළියෙල කරනු ලබන කාල සීමාව තුළ විදුලි අවහිර කිරීමට කටයුතු නොකරන ලබන අතර පද්ධතිය වෙත උපරිම ඉල්ලුමක් ඇති කරනු ලබන පස්වරු 6 සහ පස්වරු 10 අතර කාල සීමාව තුළ මහජනතාව වෙත අවම බලපෑමක් වන පරිදි විදුලිය අවහිර කිරීම සඳහා අවශ්‍ය පියවර ගනු ලබයි. මෙහිදී විදුලි සැපයීම අවහිර කරනු ලබන කාල වේලාවල් පිළිබඳව ජනතාව වෙත පූර්ව දැනුවත් කිරීම සිදු කරන අතර එමගින් ජනතාවට සිය දෛනික කටයුතු සැලසුම් සහගත යුතු කර ගැනීමට අවස්ථාවක් උදා වී ඇත. මම විජිත හේරත් මන්ත්‍රීවරුන් තහනවා එකඟද නැද්ද අපි පෙට්‍රල් ගන්න එකට 13 හෝ මේ 15 වෙනිදාට පෙට්‍රල් ගන්න එක ගන්න එපා නම් ඔබතුමාලා කියන ගන්න එපා කියලා. එතන අපිට කියන්න පුළුවන් ජනතාවට 23 තමයි
තමයි පෙට්‍රල් නෞකාවක් එන්නේ 13 14 15 කියන නෞකාව අපිට ගන්න බෑ කියලා. මම නිසා ඔබතුමාගෙන් කවුරුනික ඉල්ලනවා පිළිතුරක් දෙන්න ගන්න එපාද ගන්නද කියන එක. විශේෂයෙන් කියන්න කැමති මට තෙල් පිරවුම් කරුවන් ගණනාවක් මුණ ගැහුණා. ඒගොල්ල කියන්නේ අපේ ලොකුම ප්‍රශ්නේ තෙල් දුන්නත් අපේ බවුසර් ගියාම අපෙන් සල්ලි ඉල්ලනවා. ඉතින් වැඩියෙන් සල්ලි දෙන එක්කෙනාටයි පළවෙනියෙන්ම බවුසර් දීලා තියෙන්නේ. ඒකයි මේ වෙයි ආයතන ප්‍රතිව්‍යවගත කරන්න ඕන කියලා මං විතරක් නෙමෙයි හර්ෂඩිස්විලම ඇතුමත් කිව්වේ. සපුගස්කන්ද නෙමෙයි ප්‍රශ්නේ. මම සපුගස්කන්ද හොඳට දන්නවා. මම මෙතන හිටපු ඒතනිය මන්ත්‍රීතුමා. මෙතන තියෙන්නේ අපි කොහොමද අනාගතේ මේ රටට තෙල් ලබලා දෙන්නේ. අනේ ඒ ටික තියෙන්නේ. LIOC සමාගම ආවත් විරුද්ධ වුණා. අපිට මේ රටේ මිනිස්සුන්ගේ ගෑස් පෝලිම පෙට්‍රෝල් පෝලිම තවදුරටත් වැඩි කරන්න කිසිම ඕනකමක් නැහැ. අපිටත් ඕනේ මිනිස්සුන්ට පෙට්‍රෝල් දෙන්න. අද මම ගණන් හැදුවා මේ නෙළුම් කුළුණ ගාව තියෙන පෙට්‍රල් ෂෙඩ් එකට කිලෝමීටර් 3හමාරත් 4හමාරත් අතර ප්‍රමාණයක් තිබ්බ පෙට්‍රෝල් පෝලිම. ඊයේ අපේ ඉස්කෝලේ අපිට වඩා අවුරුදු දෙකක් වැඩිමාල් පුද්ගලෙක් බොරැල්ලේ පෙට්‍රෝල් ෂෙඩ් එකේ මැරිලා හිටියා. අගමැතිතුම ඔබතුමා සමහරට දන්නවාද අපේ ඉස්කෝලේ අපේ ආසනේ මේගොල්ලන්ගේ ආසනේ කියන්නේ හරි මේ yesterday he died in the car I'll tell you the name right and මම කියන්නේ අපිට මේක තවදුරටත් ප්‍රොලොන් කරන්න ඕනේ නැහැ. හැබැයි මෙහෙමත් දෙයක් තියෙනවා. අපි එහෙමනම් කෝප් එකට කැඳවමු. අපි චරිත හේරත් මේ සභාපතිතුමාට කියමු කෝප් එකට කැඳවන්න කියලා. කෝප් එකට කැඳවලා ඒ කියන්නේ preemptively we look at this preemptively. හැබැයි ඔබතුමා එකක් කියන්න ඕනේ. ඔබතුමා දන්නවද දන්නේ ඊයේ ලෝක තෙල් වෙළඳ පොලේ තෙල් මිල 10%කට වඩා පල්ලෙහාට ආවා. හරි ඒ කියන්නේ මේ 115ට තිබිච්ච තෙල් මිල බැරල් එක ඊයේ 99ට වඩා බැස්සා. හැබැයි ඊයේ රෑ ට්‍රේඩින් වල තව ඩොලර් 2ක් විතර වැඩි වෙලා තියෙනවා. ඒ කෙසේ වෙතත් 10%කින් ඊයේ තෙල් මිල බැස්සා. එතකොට ඒ නිසා අපි කාගෙන් ගත්තත් ස්පොට් රේට් එකට ගන්නවා නම් එදා කලින් දීපු රේට් එක මොකද්ද ඊට සාපේක්ෂව අවම වශයෙන් 10%ක්වත් අඩුවීමක් සිද්ධ වෙන්න ඕනේ. මොකද ලෝක තෙල් මිලේ අඩුවීමක් සිද්ධ වෙන නිසා. So it has to be somehow pegged to some sort of variable and that variable is what we needs to be paid. But රුපියල් මිලියන 700ක් රුපියල් මිලියන 700ක් දෙන්න යනවා කියලා එක මේ කොමිෂන් හැටියට සහ ෆීස් හැටියට මේ එන තෙල් නැවකට මන් දන්නේ අගමැතිතුමා ඒකේ සාධාරණත්වය කොච්චරද කියලා ඒක කෝප් එකට කතා කරොත් අපිට ප්‍රශ්න කරන්න පුළුවන්. FB එකෙන් News First ප්‍රවෘත්ති live බලන්න. අදම News First FB page එකට ගිහින් like කරන්න. ඉන්න තැනකදී live news බලන්න. දැනුවත් වෙන්න. ඇත්ත දැනගන්න. එය ඔබේ ITI.